මංගද ඔකලන් එක ඉස්සුසුද්ධ කරන්න යන්නේ. ඔකලන් දන්නේ නැහැනේ විශේෂයෙන්ම තරුණ දූලා පුතාලට කොහොමද මේ ඉස්සුසුද්ධ කරන්න කියලා දෙන්න තමයි මං අද හදන්නේ. බලමු මේ නැත්තම් මාළු කඩේට ගිහිල්ලා ගොඩාක් වෙලා ඉන්න ඕනනේ ගොඩක් වෙලා යනවනේ ඊට වෙදී හොඳයිනේ අපි දැනගත්තා නම් ගෙදරදී මේ කරගන්න පුළුවන් එච්චර අමාරු නෑ. අපි දැන් බලමු කොහොමද ඉස්සුසුද්ධ කරන්න කියලා. දැන් ඔකලන්ට පේනවනේ මෙතන ලොකු කටුවක් තියෙනවා මේ ඉස්සරහා. මේක හරිම විසයි ඇනුනොත් ඒක නිසා අපි මේ වගේ ඒක ඉස්සරහ කපලා ඊළඟ මේ පැත්තෙත් මේ කටුවක් තියෙනවා පේනවද මෙතන? ඒකත් මේ කටු ඒකත් කපා ගන්නවා. දැන් අපි අර කටු දෙක කැපුවට පස්සේ මේ වගේ මේවත් තෝන්නේ මේක කපලා දානවා. ඊට පස්සේ මේ ටික මෙහෙම ගලවලා දානවා. ඔළුවක් තියෙනවා නම් මේ විදිහට තමයි අපි සුද්ධ කරන්නේ. දැන් අපි බලමු තව එකක් කරන්න. අපි තව එකක් කරමු ඔක්කොම. දැන් අපිටම ඔළුව ඕනේ නැහැ කියලා ඒ වුණත් අපි ඔළුව මෙතනින් ගලවලා දානවා. ඊට පස්සේ මේ ඔක්කොම ගලවනවා. මේකත් තෝරන්න නැත්නම් අපි මෙතනින් මෙහෙම මේක ඇදලා දාන්න පුළුවන්. එතකොට මේ මුළු මේ ඔක්කොම සුද්ධ කරලා මේ ඉස්සගේ මේ දෙක නැහැ. තව එකක් ඔකලන්ට අන්තිම සැරේට මේ මේක කරන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ මේක පස්සෙන් තින් කැපුවා. මේ ටික කැපුවා. ඊට පස්සේ ටංගාව. දැන් මාළු කඩේ ගොඩක් වෙලා ඉන්න ඕනෙත් නෑ අපි මේක කරගන්න දන්නවන. උයනවා වගේම අපි මේව සුද්ධ කරන්නත් ඉගෙන ගන්න ඕනේ. මේ බලා. දැන් මෙහෙම කරගත්තට පස්සේ ඕකලන් දන්නවද මේ බලන්න මේ ගොඩක් කැපෙන්නේ නැති වෙන්නේ යන්තම් වෙන් වෙන්න කපන්නේ පරිස්සමේ කැපුවට පස්සේ මේ බලන්න මේක ඇතුලේ තියෙන්නේ මෙහෙම මේක ඩී වෙන් කියලා ප්‍රොන්ස් කියලා තියෙන්නේ මෙන්න මේක අයින් කරලා ගන්න කියලා තමයි ඒ කියන්නේ. දැන් මෙහෙම මේ විදිහට තමයි අපි ඉස්ස සුද්ධ කරන්නේ. ඒක තේ විදියටම එච්චරම නෑ වගේ එක මේ වගේ. දැන් මං කියන්නේ කරී වලට ගන්න නම් ප්‍රාන් කරී එකකට නම් මේ වගේ ඉස්ස ඔළුවත් එක්කම හොඳයි. ඔළුවත් එක්කම හොඳයි. මේ වගේ හොඳයි බැටර් කරලා බදින්න නම් ඔළුව නැතුව මේ වගේ. දැන් ඕකලන් දන්නවා කොහොමද ඉස්සු සුද්ධ කරන්න කියලා. එහෙනම් අපි ආයෙ දවසක මේ වගේ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න හම්බ වෙමු. මං අනෝම්මා.